හෙට මැච්ච එක ගැන මොකද හිතන්නේ අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද? ජයග්‍රහණය නම් පුළුවන් වෙයි කියලා හිතනවා. කියන්න බෑ ඉතින්. සවුත් අප්‍රිකාත් ඉතින් එසේ මෙසේ රටක් නෙවෙයිනේ. ඒක නිසායි. ඉංගලන්තෙත් එක්ක ගහපු මැච් එක යදී අපි ජයග්‍රහණය කරා. ඒ ගැන මොකද? ඉංගලන්තේ ඕනකට වඩා උඩ ගියා මං හිතන්නේ කලින් සැරවලදීත් එක්ක. ඒක නිසා එයාලට හොඳ වැඩක් සිද්ධ වුණා. ඇත්තරම මේ ඉංගලන්තේ තමයි ක්‍රිකට් පටන් ගත්තෙත්. ඒ වුණාට එයාලටත් පාඩමක් ඉගෙනුව අන්තිමේදී අපි. හෙට මැච් එකෙන් පස්සේ ඉස්සරහට තියෙන තව මැච් දෙකක් තියෙනවා. ඒකෙදි මොකක් වෙයිද? ඇත්තරම ගොඩක් අය නම් කියනවා ඉතින් ඒක අනිත් දෙකක් ජයග්‍රහණය කරලා ආපහු ලංකාවට වෙල් කප් එක ගේයි කියලා. ඉතින් කියන්න බෑ ඉතින් ඉත්තෑවත් ඉන්නවනේ ගොඩක් කට්ටියගේ. ඉතින් ඒක නිසා ඉතින් දැන්ට බලාපොරොත්තුව තියාගෙන ඉන්නවා දෙකම දිනයි කියලා. අපි එහෙම බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. එතකොට පහුගිය ටිකේ නම් ලංකාව ගැන එච්චර හොඳ දේවල් නෙමෙයි කතා වුණේ ලංකාවේ ක්‍රිකට් ගැන. ඒකට වග කියන්න ඕනේ මොන මොන පාර්ශ්වයන්ද? ඒ ගැන මොකද ඕගොල්ලන්ට මොකද හිතෙන්නේ? ඇත්තටම වග කියන්න ඕනේ ඉතින් ඒවල ඉන්න මුල් පුටුවල ඉන්න අය තමා නේද? මොකද එයාලා දන්නවා දක්ෂතා තියෙන අය කවුද නැද්ද කියලා හොඳට දන්නවා. එහෙම තියෙද්දි එයාලා දක්ෂතා නැති කට්ටියක්ව දාලා තියෙද්දි ඒක නෝන්ඩි වැඩන්නේ නේ. කට්ටි වයින් කරලා සමහර අය කපලා දාලා එහෙම තියෙද්දි ඒ කියන්නේ දක්ෂතා තියෙන අයට තන දෙන්න එපා. තව ඉස්සරහට ලංකාවට හොඳ ක්‍රිකට් වලට හොඳ දසාවක් උදා වෙයි කියලාද හිතන්නේ? මං නම් හිතන්නේ නැහැ. ඊළඟ පාර මේකෙන් තමයි බලන්න ඕනේ. මොකද අපි මැච් බලද්දි හිතනවා මුන් තරඟ පාවලා දෙනවද දන්නෙත් නැහැ. මුන් මෙහෙම එකපාරටම අවුට් වෙලා යනවා. ඇයි මුන්ට මෙහෙම වෙන්නේ? මොනා හරි මුන්ට රජෙන් හරි කියලා තියෙනවද මේක පාවලා දියම් මොනා හරි කියලා හිතන්න බෑ. එහෙම හිතනවනේ කැච් අතාරිනවා. ඒක නිසා thank you. හෙට මැච් එක ගැන නම් බලාපොරොත්තුවක් තියෙනවා. මොකද සවුත් අප්‍රිකා ගොඩක් පැරදිලානේ ඉන්නේ. ඒ නිසා අනිවාර්යෙන් හැබැයි අපේ කට්ටියත් ඉංග්ලන්ඩ් ගැහුවනේ. ඒ නිසා අනිවාර්යෙන්ම බලාපොරොත්තුවක් තියෙනවා දිනයි කියලා. ඉස්සරහට තව මේකෙන් පස්සේ තියෙන මැච් දෙක ගැන මොකද? ආයි තියෙනවා වෙස්ට් ඉන්ඩීස් තියෙනවා ඉන්ඩියා තියෙනවා. ඉතින් මේ දෙක තමයි තියෙන්නේ. ඉතින් වෙස්ට් ඉන්ඩීස් එකත් අනිවාර්යෙන් ගහන්න පුළුවන් කියලා හිතනවා. දෙකට වඩා හැබැයි ඉන්දියාවට අනිවාර්යෙන්ම ගහන්න ඕනේ. ඒ නිසා ෂුවර් එකක් තියෙනවා අපේ කොල්ලෝ හොඳයි. අලුත් කොල්ලෝ ටිකක් ඉන්නවා මේ. ඉතින් අනිවාර්යෙන්ම දැන් බලාපොරොත්තුවක් ඇති වෙලා තිබ්බට පහුගිය ටිකේ එච්චර හොඳ කතානේ මේ හන්න ලැබුණේ. ඒකට මොකද කවුද වගේ කියන්න ඕනේ කියලා මොන මොන පාර්ශ්වයන් කියලා හිතෙන්නේ? මේකයි ඔතන්ට හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන දේශපාලනේ තමයි එතනටත් ප්‍රශ්නේ තියෙන්නේ. මොකද අපිත් සෙල්ලම් මමත් හොඳ ඉස්කෝලේකට ගියේ. ඉතින් ඒකත් එක්ක ඒ දවස්වල ඉඳන්ම අපි දන්නවා දේශපාලනේ ඕකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේ එතන තමයි අපේ කට්ටියට වැරදිලා තියෙන්නේ. ඉතින් එතන හදාගන්න පුළුවන් නම් ඊට වඩා, මොකද ඊට වඩා හොඳ ප්ලේස්ලා ඉන්නවා. දැන් එදා දැක්කනේ මේ අර අලුතෙන් ෆර්නැන්ඩෝ ගැහුවා අවුරුදු 19ක්ද 20ක්ද වෙන්නේ කොල්ලට. හැබැයි හොඳට සෙල්ලම් කරා. හරි, ඉතින් ඒ නිසා ඒ වගේ අයට චාන්සස් නැහැ. අපේ දක්ෂතාව තියෙන අයට චාන්සස් නැහැ. පුෂ් එක තියෙන අයට තමයි ගොඩක් තියෙන චාන්සස්. ඉතින් අනිවාර්යයෙන්ම එතන කැඩෙන්න පුළුවන් නම් අපේ ලංකාවට හොඳ අනාගතයක් තියෙනවා ක්‍රිකට් වලට. අනිවාර්යයෙන්ම ක්‍රිකට් වලට හොඳ කලදසාවක් එන්න නම් මම අර කිව්වා වගේ අනිවාර්යයෙන්ම දේශපාලනය කියන තැන අනිවාර්යයෙන්ම නැවතීමක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අපේ ක්‍රීඩකයෝ තමන්ගේ දක්ෂතාවයත් එක්ක මේ මොනවාද ඒකට කියන්නේ මේ ලොකුකමක් නැතුව යටහත් සෙල්ලම් කරන්න ඕනේ. අනිත් විශේෂම දේ තමයි අපේ කණ්ඩායම මම දකින්න විදියට පුද්ගලික මතේ වෙනස් නොවේ. පැරදුනත් මැච් ගැහුවත් මිනිස්සු කියන දේවල් Facebook කරේම එහෙම නෙමේ. අපේ කණ්ඩායම පැරදුනත් නැතත් අඩුම ගාන ඔය ඉන්න සෙට් එක අවුරුදු 5ක් 6ක් 7ක් 8ක් 10ක්වත් එක දිගට ගහන්න ඕනේ. ඕස්ට්‍රේලියා බලන්න ඒගොල්ලන්ගේ වෙනස් වෙලා නැහැ කණ්ඩායම. ඒක ආයෙනම් දන්න කණ්ඩායම තමයි අදටත් ඉන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම එහෙම වෙනස් නොවි ටාගට් එකක් එක්ක දිගටම ගහගෙන ඉන්න පුළුවන් නම් අනිවාර්යෙන් පැහැදිලි ජයග්‍රහණ තියෙනවා අපේ ඉස්සරහට. ඔව්, ශ්‍රී ලංකා කණ්ඩායම දිනයි කියලා බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව මැච් එකත් එක්ක ඉතිසරලා මැච් එක. ඉතින් අපි ප්‍රාර්ථනාව ශ්‍රී ලංකාව දිනන්න එක තමයි. ඔව්, කොහොමද ඉතින් ශ්‍රී ලංකාව ගැන අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ටීම් එකනේ. ඔවුන් හොඳට සෙල්ලම් කරයි කියලා හිතනවා. හොඳ ෆයිට් එකක් දෙයි. ඇට ගොඩක් උණුසුම් තරඟයක් තියෙන බව අපි හිතන පේනවා. ඒ කියන්නේ ඒකේ හුඟක් ක්‍රීඩකයන්ගේ කැපවීම එක්ක ජයග්‍රහණයතෙක් මේ රටන් වදින්න වෙනවා අන්තිම මොහොත වෙනකම්. හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කරොත්, ඒ කියන්නේ යහපත් මානසිකත්වයෙන් යුත් හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කරොත් තරඟකාරී සරංග රටාවකින් පන්දුවට පහර දීම පිටිකරමේ තුන් ඉරියව්වෙම දක්ෂතාවයෙන් නුවොත් ඒකට මේ ඒකට හොඳ අවස්ථාවක් ලැබෙනවා මේ පාර මම හිතනවා. සාමාන්‍යයෙන් ක්‍රිකට් වල ක්‍රීඩකයෝ කරන්නේ ක්‍රීඩා කරන එක, පාලනය කරන්නේ පරිපාලකයෝ.
මේ දෙකල්ලන්ගේම හරිම මේ සම්බන්ධතාවයක් තිබුණ නැත්තං එක පැත්තකන් අසමතා අපස්ස අසමබරතාවයක් තිබුණොත් එක පැත්තක් ගිලිහෙනවා. ඒක නිසා නිතරම පාලක පැත්තයි පාලක පැත්තයි ක්‍රීඩකයන්ගේ පැත්තයි දෙපැත්තෙම බලාගෙන මේ සාමූහික වගකීම කියන තීරණයටදී ඔක්කොමල වැඩ කරන්න ඕනේ. එතකොට තමයි ක්‍රීඩාව සාර්ථක වෙන්නේ. හෙට මැච් එක ගැන මොකද හිතන්නේ බලාපොරොත්තු තියෙද ධානේ කරයි කියලා? හිතන්න පුළුවන් මොකද අපි මේ ක්‍රීඩකයන්ට දක්ෂකම් කිසිම අඩුවක් නැහැ. ඔතන තියෙන ප්‍රශ්නෙකට තියෙන්නේ මේ එයාලා හරියට මේ සංවිධානය වෙලා නැහැ මානසිකව. හරිද? එයාලට ඕනෑ අවස්ථාවක ඕනෑ ටීම් එකක් පරද්දන්න පුළුවන්කම තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා හෙට අපි ගහන්නේ සවුත් අප්‍රිකා එක නේද? එක දිනයි කියලා මට හිතෙනවා. ක්‍රිකට් මේ පහුගිය ටිකේ නම් අහන්න ලැබුණේ හොඳ පුවත් නෙමෙයි ක්‍රිකට් ගැන. ඒකට වග කියන්න ඕනේ මොන මොන පාර්ශව කියලාද හිතන්නේ? ඇත්තටම ඒකට නම් වග කියන්න ඕනේ ක්‍රිකට් මණ්ඩලය, ක්‍රිකට් බෝඩ් එක. ක්‍රීඩකයන්ගේ හැකියාව කොහොම තියෙනවා නමුත් ඒකෙන් වටිනා ප්‍රයෝජන ගන්න දන්නේ නැහැ. එයාලා එතන සිද්ධ වෙන මේ පොලිටික්ස් නිසා මේ ක්‍රීඩකයන්ගෙන් ප්‍රයෝජන ගන්න දන්නේ නැහැ. මට හිතෙනවා උදාවිය කියලා දැන් අපේ ක්‍රීඩා අමාත්‍යතුමාත් කිව්වනේ මේ මේ වර්ල්ඩ් කප් ඉවරනාට පස්සේ මේක උඩු යටිකුරු කරනවායි කියලා. මං හිතන්නේ යම්කිසි දෙයක් කරයි කියලා. ඔය මහේල එතන ගියාම සංඝකාරලා එයාලා හොඳ යෝජනා ඉදිරිපත් කරලා තිනවා මහානාමල. ඉතින් ඒ වටේ ක්‍රියාත්මක කරොත් අපේ හොඳ අනාගතයක් හදාගන්න පුළුවන් ක්‍රිකට් වලින්. මට විශ්වාසයක් තියෙනවා අපිට ඊළඟ මැච් එකක් දිනන්න පුළුවන් වෙස්ට් ඉන්ඩීස් මම හිතන්නේ. ඒකත් දිනන්න පුළුවන් කියලා හිතනවා. අමාරු ටීම් එකකට දිනන්න තියෙන්නේ ඉන්ඩියන් ටීම් එක. හැබැයි අමාරුකම නෙමෙයි එතන බලපාන්නේ එතන අර ඉන්දියාවයි පකිස්තානයයි ගානට කවුරු දිනනද කියලා කියන්න බෑනේ. ඒ වගේ අපි ඉන්දියාවේ ගානටත් අපිට දිනන්න අවස්ථාවක් තියෙනවා. නමුත් හැකියාවන් අතින් ඉන්දියාව ඉදිරියෙන් ඉන්නවා. ඒ වුණාට බලාපොරොත්තු අත්හරින්න බෑ අපට. ක්‍රිකට් වලට ආදරය කරන කෙනෙක් හැටියට මොනවද මොන වගේ දේවල්ද කියන්න තියෙන්නේ? ඇත්තටම ඉතින් අපි ක්‍රිකට් වලට කැමති අය හැටියට ධෛර්යය දෙන්න ඕනේ අපේ ටීම් එකට. අනවශ්‍ය විදිහට විවේචනය කරන්න ඕනේ නැහැ. ඔතන විවේචනය කරනවා නම් කරන්න ඕනේ. ඒකේ පාලක මණ්ඩලය ධෛර්යය තමයි දෙන්න ඕනේ. බලාපොරොත්තු නම් තියෙනවා හෙට මැච් එක දිනයි කියලා. මේ හෙට කට්ටිය ගියේ පාර සෙල්ලම් කලින් සෙල්ලම් කරා වගේ හොඳට සෙල්ලම් කරා මේ පාර. විශ්වාසයක් තියෙනවා. ඒ දෙකත් කලින් වගේ හොඳට සෙල්ලම් කරයි කියලා හිතනවා. මේ අපේ ටීම් එකේ තියෙන අඩුපාඩු ඒගොල්ලෝ හදාගෙන ඉස්සරහට යයි කියලා හිතනවා. දිනන්න ඕනේ මැච් එක. අපේ සිංහ අපේ ලංකාවේ ඔල්ලෝ ටික මේ පාර හොඳයි. ගියේ පාර මැච් එක දිනුවනේ. ඉතින් මැච් එක දිනන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ ගහන මැච් තුනම අනිවාර්යයෙන්ම දිනන්න ඕන. ඒ දෙකත් අනිවාර්යයෙන්ම ගහන්න ඕන. අනිවාර්යයෙන්ම ගහනවා. ඒක මට මගේ හිතට සෑහෙන විශ්වාසයක් තියෙන ගහනවායි කියලා. අපි දැන් ගොඩක් ක්‍රිකට් වලට ආදරය කරනවා. ඒ වුණත් පහුගිය ටිකේ අහන්න ලැබුණේ ක්‍රිකට් ගැන එච්චර හොඳ ආරංචි නෙමෙයි. ඒකට වග කියන්න ඕනේ. මම ඇත්තටම මම හැමදාම මැච් බලනවා. මට සෑහෙන හිතට වේදනාවක් ඇතුළේ පහුගිය කාලේ ගහන මැච් එක පැරදුනා. දැන් මේ පාර අපේ කොල්ඩෝ ටික හොඳයි. හොඳට සෙල්ලම් කරනවා කියලා මට දැනෙනවා. ඒක හොඳයි. ක්‍රිකට් ඉදිරියේ ආන්න ලැබෙනවා අපිට. ඔව්. ක්‍රිකට් වලට ආදරය කරන කෙනෙක් විදිහට මොනවද කියන්න තියෙනවද? ආ කියන්නේ තියෙන අපි තව උත්සාහ ගන්න ඕන අපේ ක්‍රිකට් පාල මණ්ඩලය ඒගොල්ලන්ට උදව් කරලා සෑහෙන උදව් දීලා ඒගොල්ලා දිරිමත් කළා. ඒගොල්ලෝ මේ හොඳ තත්ත්වයක ගන්න ඕන කියලා මගේ චේතනාව. හෙට තරගයෙන් මම හිතනවා මේ දැන් පෞගික දවසේ මේ එංගලන්තයෙන් දිනපු එකෙන් අපිට විශාල වාසියක් තියෙනවා කියලා මම හිතනවා. ඒ දෙකත් මම හිතනවා දිනයි දිනලා වර්ල්ඩ් කප් එකට අපි එන තත්ත්වයකට එයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ෆයිනල් එකට එන්න කියලා. එතන විදිහට නම් ඒක මේ දේශපාලකඥයෝයි ඉන ක්‍රිකට් පාරව ඉන්න පාලක පාටිකගෙන වාක් කියන්න ඕනේ. සුදුසුසත සුදුසුසන දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට මිනිස්සුත් ඉස්පත් කරගන්න. මින් ඉදිරියට ක්‍රිකට් වල හොඳ කාලයක් එයි කියලා හිතනවාද? අනිවාර්යයෙන්ම එනවා. අපේ පෞද්ගලික දවස්වල හිටියා වගේම අයි තත්ත්වයකට එනවා. ඔබ තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් videos දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.